ආ සාධි ලෝපාන රත්්‍රේ දහය ප්‍රධාන සිංහල පුවත්විකාශය සමගෙන් මම අරුණජයකොඩී. මම ගයාලක්රුවනි ප්‍රථනය නවදහනය ප්‍රෞෘතයේ සිරස් තලවෙත. ශිෂ්‍යත්වයේත් උසස් පෙළෙත් දරුවන්ගේ ජීවිත විනාසෙන් නොකර විභාග වලට සහය දෙන්න අධ්‍යාපන ලේකම් ගුරුවරුන්ගේෙන් ඉල්ලයි. කොරෝනාා මරණ ලැස්තුවේ අඩුවක්. අද වාර්තාාවීම එක සියතිස් පහයි. කොරෝණ පාරණය සාර්ථක වෙද්දී අසත්‍ය ප්‍රචාර ඊට බාධාවක් ඇම තිකෙලිය කියයි. හිජාස්ගේ මානවහිමිකම් ගැන විෂෙල්ගේ ප්‍රකාශය වැරදිී. ජනාධිපති නීතිීන්ය යුවාර්ගෙන්් ප්‍රකාශයක්. මන්ත්‍රීකමට සමුන්නු කබ්රාල්, මහබැංකු අධිපතිකමේ පහළස්වෙන්නිදා ඉඳගනී. ඇෆකඩිස්ථානය අතිශය බයානකම පැයකිහිපයක. දුදහල්පති වැඩුක් පිෂමතා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාප්‍රමාථය දිනේශ ගුණුවර්ද මහතාගේ ප්‍රධනත්වෙන් පැවැත්වනා. විභාග පැවැත්වීම ප්‍රතිඵල නිකුත්කිරීමතුළු කරුණු රැසක් සම්බන්ධයෙන්ද මෙහිදී අවධහනය යොමු කරලා තියෙනවා. කැසේ වෙතත් විභාග අයිදම්පත් යොමුකිරීමේ කටයුතු සඳහා ලබා දෙන දායකත්වය පිළිබඳ, ගොරු ෘතිය සමති නියෝජතයන් මෙම සාකච්ඡාවෙන් පසු අදහස් දක්ක වූවා. අපි ෘතිය ක්‍රියාමාර්ග්‍යයක් ලෙස අපි තීරණය කරලා තියෙනවා. ඒ උසස් පෙල සහ ශිෂ්්‍යත්්‍ය විභාගේ අයතුම්පත් දිරිපත් නොකරන්න එකො දැන් අුතුම් පත් ඉදිරිපත් කිරීම පාලොස්සේ දැයි පසේ අමසන්නා කල විභා කොමසාරිස්වරයක්කන. එතකොඩ දැන් අපි දන්නවිදියට විභාගය පැවත්වීම සම්බන්ධයෙන් තීරණ කල දිනේ කල් යන්න නීමට. තවමත් විභාග සම්න්ධ කිසිුස තීරණයක් කරන්න නෑ. ැ මේ තත්ත්ය තුළ මේ දිනට. මේ ලබාගැනීම තුල ඔවු නුත්සා කරන්නේ අපි විතුවල් ප තිවර බිය ගැවීමට ලක් කරන්න. අඩිනමින් පාසැල් ආරම්භ කරමින් දරුවන්ගේ අධ්‍යාපන අයිත්‍යය සුරක්ෂිත කරන්ඩ අධ්‍යාපන ඇමතිතුමා තීරණය කළ දරුවන් පාසලට කැඳවීමට පෙර අදාල ගුරුභාතුන් සහ විදහල්පතිවරූ පහසල්ලෝට ගැනවීමට ඇමතුමා තීරණය කලා තියෙන මහිතන්නේ ගුරුවරුමේ වෙලාවේ තමන්ගේ අයිතිවාසිකම් වගේම දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් පෙනී සිටිය යුතුය පෙනි ඉන්නවා ඒ ගැන අපිට විශ්වාසත් තියෙනවා ඒවාගේම පහසර ිෂත් ඉල්ලුම් පත්‍ර දැමීම මු සසස් පෙල ඉල්ලම් පත්‍ර දැමින් මේවා කඩිනමින් කිරීමට සත්තම්බ පහලෝදක්වත් දින තීරණය කල්ලා තියෙන යම් කිසි විදාල්පතිවරේ කේක කරන්නේ නැන්නන්. කලාප අධ්‍යක්ෂකවරු මාර්ගෙන්, ඒප අසැල්වල තවමත් ඉල්ලුම් පත්ර සප්තම්බර් පහලෝට පෙර. යැවීමට සූදානම් කර නැති පාසල් සම්බන්ධෙන් කටයුතු කන කාටවත් බෑල් ළමයිගේ අනාගතේ ඉබි අතුරුදාළ වහගන්ඩ. සසස් පල ශි්‍යත්ත ාග දරුවන්ගේ ජීවිතවල කඩේම් අවස්ථාැවින් එම විවාාග පැත්වීමට සහෝගගේ ලබාදන ලෙස අධ්‍යාපන අමත්‍යංශේල්ලේකම් මහචර්ය පිල පෙරා මහතා සියල්දිනාගෙන් ඉල්ලි මක්කරනවා ාක ස්කල ය රගේ ජීය. ක අඩේම් ස්ථානය එකේක වැදගත් ඒවනිීමම ශිෂසත් එහම වැදගත් පොංචි දරුවන්ට අධ්‍යාපන ලකම් විදේදම ඉල්ලා සිටින්නේ ේල්ම ිදුුහල් ප්‍රතිවරුන්ත මේ කතියුක්ත ඉතා එක්වනේ මේ ඉදිරි දවස් දෙකේ. අපිට ලගෙන්ල සරස්ා නැකයන එක බහ පොසාර ජනාලතමාට එ එකමතාකිද මේ කකදත වසන් කරන්න තුළුවන්. සාර්ථක ලෙස කොවිඩ් ව සංගතිය පාලනය කරමින් සිටියදීගෙන යන අසත්‍ය ප්‍රචාර දැඩි බාධාවක් කියලා අමාතය කෙහෙලි රමුක්වැල්ල මහතා පවසනවා ශ්‍රී ලංකාේ ඔස්ට්‍රේලියයා මහකුමසාරිස් දේවිඩ හලි මහතා සමඟ පැත් වු සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරුවේ. සෞඛ්‍ය අමාතංශයේ පැවිති හමුවේදී අමාත්‍යවරයා වැඩදුඩක් ප්‍රකාශ කළේ මෙරට කොවිඩ් පාරණය සහ එන්නත් කරන ක්‍රියාවලිට ලැබෙන ජාතන්තර සහය අගේ කරන බයි. ාලනේ න්න කරන සාර්ක ු වෙදදි. සත්‍ය පාර ෙනන ශ ලංකාව ස් ්‍ර ලියාව ද පවති බාාව බයි ශ ලංකාව ස්්‍රලියයා හකම රිස්වරයෙන් වාදන්නන්නේ. මෙ අදර ්‍රලකාවේ මලදවන් මහකොම රිස් ම අබදු ර සසා් මහතාද සෞඛ අමත්‍ය ශයේදී අමාත්‍ය කෙල රමුක්වල මහතා හමුවුණ. ශ්‍රිලංකාව සහ මලදවෙන අතර වෛද්‍ය හා සෞඛ්‍ය සේවාවේ දැනුමහා තාක්ෂ යහමාරුවීම සම්න්ධයන් මෙහිදී අවදධන යමුම කරුණ. ශ්‍රීලංකාේ එන්නත් කරන ක්‍රියාවලිය සහ කෝවිට් පාලන සාර්ථක ආකාරෙන් දුවනවත් විද ජාතිකය ඇතු සිරද ට ට ක ේේ. අගේ කරන බවත් මානදවින් මහකොම සාරිස්වරයා ප්‍රකාශ කළා නීතිීඥ හිජාස් හිස්ුල්ලාව රැඳවම් නියෝග මත මාස දාස්සක පමණ කාලයක් රඳවා තබා ගැනීම තුළින් ඔහගේ මානව අයිතිවාස්කම් උල්ලඟනය වෙනවා කියලා ජගත් මානම හිමිකම් මහකොම සාරිස්වරිය අද ප්‍රකාශ කළා එහෙත් අදාල නීතිඥවරයා රඳවා තබා ගැනීම මානව හිමිකම් කඩවීමක් නොවෙයි කියලා ජනාතිපති නීතිීඥ යුවාර්ද සිිල්වා මහත්මයා ප්‍රකාශ කරනවා නම හිමිකම් කොමිසන් සභාවේ කිසි දවස්සක අපේ ජනතාව සමූල ගාතන සිද්ධදුකරපු ආකාරය පිළිබඳව කිසිදු කතන්දරයක් කතා කරන්න. LT සංවිධානය යුක්තිකරු කටයුත්තක් කරන බව තමයි පෙන්නුම්ර හදනේ මානමහි කොමිසන් සභාවේ දැන් ඉන්න මිෂල් බැචලගේ කණ්ඩායම්. හිස්බොල්ලා කියන ජෙස්්ට් නීති්චවරයා අත්ත ඩංගුවට අරගෙන රඳවා තබා ගැන සිටින්නේ. කිසිදු හේතුවක් නැතුව මානම හිමිකම් මුල්ලංගී කිරීමක් කියෙ පකා. නමුත් මේ පිළිබඳව ඔහු ශ්‍රේස්ථාධිකරණයට ඉල්ලීමක් කරු ලැබවා. ශ්‍රෂ්ථාධිකරන කිසිසේත් සඳහන් කරලා නෑ. මෝගේ රඳවා අභයකකිරීම මාන හිමිකම් උල්ලංගනි කිරීමක් කියලා. මොකද ඒකට හේතුවත් තියෙනවා. ඔහුට එරහිව මේ වන විටත් පුත්තනම මහාධකරනේ ඒ පිළිබඳ නඩුවක් පවරලා තියෙනවා. කිසිසේත් මානමහිමිකම් උල්ලංගනී කිරීමකින් ඔහු රඳවා අබා ගැනීමක් කියලා කියන්න හැකිියාවක් වන්නේ නෑ. ්‍ර ලංකා මහා ැක්වේ නව අධිපතිවරයා ලෙස අිත්නවාට කබ්ඩාල් මහතා ලබන පාල සොන්ඳදා සිටක්‍රියාත්මකන පරිදි පත්කරතිබෙනවා. ජනාධිපති ගෝටාභෙේරාජ පක්ෂමතිතුමායි මෙම පත්කරීම සිදුකර ඇත්තේ.ධිත් වාට ගබ්‍රාල් මහහා ශ්‍ර ලංකා මහ ැක්වේ අධිපතිවරයා ලෙස, ලබන පහලස් වනදා වැඩභාරගැනීමටීමයි. විීන වරලත් ගනකාධකාරරිවයෙක වන ඒමහතා මීට පෙර මමාතේංශලෙ කම්වරකුලෙද කටුතුකරතිමෙනවා ගබ්්‍රල් මතා මට පෙර වසර නවකට අසන්න කාලයක් ශ්‍රීලංකා මහබැකුවේ අධි දුරෙැබවවා අදදිනේද කොරෝුණ ආසාධතීන් දෙදහස් පන්සිේ හැටතෙනකු මෙ වන විට හඳනාගේ නැති බව යොදහමුදාාපති ජනායි ශවෙන්ද්‍ර සිිල්වා මතා ප්‍රකාශ කළලා. කොරෝුණ ආසාධිත මරණ එකසිේතිස් පහකුත් අද දිනයේ වාර්තාාවනා. ඇැට සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව හාරලක්ෂ අසුවට දහස් හාරසිය අසූ දෙකාක්. හැට දෙදහත් ස්‍යය පන සහිදෙනකු තවදුරටත් ප්‍රතිකාරලබනවා. පූර්ණ සුුවලැබූ සමස්ත සංඛ්‍යාව හාරලක්ෂ දාහරදහස් දෙසිිය අනූ පහක්. සෞඛෙ සේවා අධ්‍යක්ෂ ෙන්ඩල්වරයා ඒ තවුරු කළ කොරුණ ආසාධිත මරණ එක්සිතිස් පහක් අද දිනේ වාර්තා කෙරුණා අවුරුදු හැටට වැඩි පිරිස් එකසේ නව දෙනකු ඒ අතරවනවා. රුදු තිහත් පස්නවයක්ත් අතර විසි හයිතෙකුද මීගිය අඇතර වන බව, සෞක සේවා අධ්‍යක්ෂ ජෙන්ඩාල්වරයා තහවරු කලා. ප්‍රධානම පහසුතාවේ තමයි ඔවුන් පොඩ්ඩක් මහන්ස් වියෙන කොටම හුස්ම ගැනීමේ අ අපස්ථාවයක් ඇති වෙනවා. අනි ප්‍රධානට අහස්ථාව තමයි ඇඟල දෑන ත අද බල තෙහෙට්ට.ඊට අමතරව විටිං විට ඇතිවන කැස්ස හිසේ රුදාව පපුුවේ කැක්කුම පපුුවේ ගැස්ම ඇතිවීම කෑම අරචියය වැනි රෝගලක්ෂණත් ඔවන්ට සහරට ඇති වන්න පුළුවන් ඉතාගැනීම අඩුකම මතක අඩු බව. ඇඟපත්ත රුදාව සමහර රෝගීන්ගේ මානංසික තත්ත්වය යම්කිසි බල්පෑමක් ක් ලතින්න පුළන් පෙර සඳහන් කරපු වි වූ. ලක්ෂණ හැම පුද්ගලයාටම එක ලෙස වෙළඳින් නිසාමාන්‍ය සියයට පහක් දහයක් ඇත ප්‍රමාණයක්ට විශේෂයෙන් බරපතල් ලෙස රෝහල් ගතවෙල්ලා ප්‍රතිකාර කරපු රෝගීන්ට පෙනැහැලුවලට යම්කිසි ස්ථිලහානයක් වීම හැකි යමක් තියනවා. එවැනි රෝගීන් යම්කිසි කාලයක් ප්‍රතිකාර කරන්න ඕනේ. වයිස අවරුදු දොලහට වැඩිදරුවන් සහ එන්න ලබාදීම ලබනසතී ආරම්භකිරීමට නියමතයි. පළමු ආධරේදී විශව්‍යතාසාහිත දරුවන් සඳහා එන්නත් ලබාදීමට තීරණයේ කරතිබෙනවා. ඒ සමඟ පාසල් විවෘත්තකිරීමද අධිියර කකිහිපයක් ඇත්තේ සිදුකිරීමටයි සැලසුම් කරතිබෙන්න්නේ. මේ සම්බන්ධයෙන් දෙමාපියන් මෙලිස අදහස් දැක්වුවා මේ දම දැන් අවුර් දෙකාහමානත් තිස්සේ ගවල්ලට හිරවෙලා සෑහෙන්ද අපසසාක පැතලා තිනවා ඇගෙවා දැන්ල් online ුත්නෑ ඒක නිසා බොහමක්මට පාස ලාාරම් කරන්නව හොඳගේ මහතෙනවා දෙමප විදිහට ජනාධී පතිතුමා අරගත්තු තීරෙනගැ අපි සතුට වෙනවා. නිසි ක්‍රමවේදයක් අකතයක කරනව නම් තමයි අපි කැමති සෞඛ්‍ය මාර්ගය උපදේශ අනුව දැනට අුරුදු එකහමාරක් දෙක් දිසේ අපක් දෙර ළමයි තියාගෙන ඉන්නේ ළමගේ අධ්‍යාපනය කඩාපල්ල නත් ඇත්තරම. පින් ජනාධිපතුමනිි මේ වෙලාවත් ළමයින්ට අධ්‍යාපන ලබා දෙනවන්. ඇස්ට්‍රන්සනක සයින්න ෆාම් ස්පොට්නිික් ෆයිස ෝ මොඩනහ යන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව එක්කෝටි තිස් සතරලක්ෂ අනුහදහස් අට සිය විසි හයිදෙනෙකුට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව ලාදීඇති සංඛ්‍යාව එක්කෝටි පන්ලක්ෂ හැත්තය නව දහස් දෙසිය විශ්සා. මේ අතර ඇමරිකාේ නිෂ්පාධිත ෆයිස එන්නත් මාත්‍රා හැත්තෙහයිදහසක් අද අලියම මෙරට රැගෙනෙනු ලැබවා. එන්නත්ඔොගේ ව සංගතරෝග විද්‍යයකකි මධ්‍යම එන්නත් ගඩාාව විශේෂ අධශීතාගාරවල ගබඩා කෙරුණ. මේ අතර ලෝපුරාධ එන්නත් කරණය කඩිනමින් සිදු කරනවා. ජනගහනෙන් ප්‍රතිශතියක් ලෙස සැලකීමේදී. පසුගේ සතිය තුළ දෛනිකව වැඩිම පිරිසකට එන්න ලබාධ ඇති රටවල් අතර, ප්‍රමුකස්ථාන හිමි ඇත්තේ ශ්‍රී ලංකාවට.වල්ඩිින් ට වෙබ් අඩිය සඳහන් කරන පරිදි. ඇමෙරිකාව බ්‍රිතානය, ප්‍රංශය, චීනය, ඉන්දියාව බ්‍රසීලය ජපානයතුළ රටවල් පැසක් දෛනික එන්නත් කරනය අඩු ප්‍රතිශද වාර්තා කරතිබෙනවා. රෝධහයන ඇදරනීති කාලසීමාවව තුළ තැල් සහ ඔපත පැල් කාරයාල සතියදින හතරක් පමණක් විෘතකරීමට තීරණය කර තිබෙනවා ඒය අනුව බාදා සහ ප්‍රහස්පතින්දාදිනය හිී, තැල් සහ උපත පැල් රයාල වසාහතබන පවයි, තැල් දෙපාර්තමෙන්තුවනි ේදනය කරන්නේ. එමෙන්ම වැඩහිට දීමනාගවීම් ලබන දා හත සහ දහ අටයනදිනයන් හිදී තැපැල් කායයාල මගින් ලබාදීමට අවශ්‍ය කටයතු යොදා තිබෙනවා. රටම කරෝුණාව්‍යශසනින් පිඩාවට පත්තුලාඉන්න වෙලාවෙේ. මැතිවරණයක් පැඇත්තියුතු බවට විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය ගැන දේශපාලනවේදිකාවේ අදත් විවිධ අදහස් පල කෙරුනා. ත් ම දක් පක්ෂණයක තුමා කියලා තියෙනවා. මේ වෙලාවේ ජනමත විාණයක් වීටෝේ ගොන්ට බාර්ධදට. ඒකෙන් අපි පේන මේේරටේ කොවින්ඩ රෝගේ කොයිතරම් වැඩියුුණත් විපක්ෂනායක තුමාටවත් විපක්ෂටත් උූමනාවක්නම් එකක සමතේයට පත් කර. ගොන්ට බලය කෑඇතර කමට බය ගනක තමයි විතරයි කතාකර. එතුමාට අපි කියන්න කැමති බවෙන්ඩප කලට වෙේරාවට මැතිවරනණ තියෙන පක්ෂයක්ි ශ්‍රීලංකාපති ජන පපර වුණ. මෙය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන වෙලාවක් නෙමෙයි මෙය එකිනෙකා වෙනුවෙන් උදව් කරමින් මේ රටක් හැටියට නැගී ඉන්න සහයෝගයේ දියුතු වෙලාවක් ඉතින් මේ මේ වෙලාවේ මංහිතන්නේ. අපි ජාතියක් හැටියට රටක් හැටියට ඒදේ නොකරොත් මේ පටු දේශපාලන අරමුණු තියාගෙන අපි වැඩකරොත් අපිට රටක් හැටියට ඉදිරියට මුහුණ දෙන්න වෙන්නේ ඉතාම අඳුරු තත්්‍යකට. මට ඇත්තරව මේ අදහගන්න බැරිුණඒ ප්‍රකාශය සම්බන්ධයෙන්. එවැනි ප්‍රකාශයක් ප්‍රධසා මන්ත්‍රී රැගෙන්ගත් බලාපොරොත්තු න්න බරි ප්‍රකාශයක් මේ වෙලාවේ චන්දයක් ඉල්ලෙනවා කියනක. එකන මෙන මේ රටේ න්න මේ දේශපාලනයේ තමයි පැත්තකින් තියන්නවන මේ ආර්ථිකෙන් වැට්ලා අමාරුවෙන් ඉන්න වෙලාවේ කොහොමද චන්දයකට මුදල් වවිදන් කරන්න. මෙන්න මේ වගේ පහත්මට්ට මේ මොලේ නැති කතන්දරග නැතුව ටේනෙන ඇතුයිගේ මොලේ පරික්ෂා කරන්න පුඩලමක්ත්හොම කියන්නන්නේ මේ වෙලාවශ්‍ය අපි සියලු දෙනාම කල්පනා කරලා. මේ අර්බුදෙන් මිදෙන් අවශ්‍ය සියලු දේවල් ොවල්ට අපි සහ යෝගයේ දෙන්නඕනේ. ආනාන්න මත විශේෂ තැන්පතු පැමැණීමට ගත් තීරණයක් සමඟ දේශී ව්‍රෙදිපිළි කර්මාන්තයට යහපත් කාලයක් උදාවන පව පමුණුව අලුත්පාර වෙළඳ සංගමය පෙන් පාදෙනවා. මෙරට රෙදිපිලි අශ්‍යතාවන් වෙනුවෙන් රජු දායකත්වයක් ලබාදීමට මෙමගින් අවස්ථාව උදවන බවයි ඔවුන් පෙන් පා දෙෙන්නේ. මේගේ තීරණය කරගෙන පබුණට හයියක් ලබාද දෙන්න පටන්ගම් පිලිබන්දව අපි විශෂම ජතත්තුම ඇතුළේ තීරණ ගත්තඒ නිලධරීට විස්තූතිවන්ත වෙන්න ඕන ඇත වශයම අපිට පුළුවන් මේ රටයින්න මිනිසුට හොඳ ගුණාත්ම බාවෙන් ඇතු දෙන්න. වෙලාතියනෙ ලොකු ව්‍යපාරකයෝ කරන්නේ පොඩි ඇඳතුම් එකතු කරන්න ඒකොල විිවිත ලේබල් ගහල උබයි ෝොටාරම යනකට අප හොඳර දන්න ොදන දන්න ඒ යන්න රටල් ොඩි කියල. අපි ටෝඩ පමුුව මේ ඇත්තර් බිමේන ගඩරන්න හ මිනිස්සුගේ අදහස්ටි තම රජයට දෙන මනා වෙලාදන්න. ්‍යාපාරි කටික මද්‍යහත් කරගෙන අවශ්‍ය කරන පහසුකන්ටික සපයන්න අපි මිනිස්සුන්ටනේ අලිය අටනත් ඇැතු මාන්න පුළුවන් එහෙම ජනතාවක් කියන්න එනිසා බයිවෙන්නෙවා රාජ්‍ය නිල්ධාරු අප සම්බන්ධ කරන්න අපි කරලා දෙන්න අපිට පුළුවන් ඒ හයි යතිනවා. අපි මේ රටේ මහමු දවගේ වැවහතුම මිනිස්සු. අපිට යට තු ග මාහ දන්න්නෙේ. අපිට ලුවන් අපිේදේ මේ රජයෙන් කරෝත් මේ රජයට ඒ පි නමැති ල්ළං මතුවන ජයග්‍රාය කර පලමයන්ම අතිකරු ජනාධීපතිතුමාටත් මෙම රජයටත් මම ස්තුූතිය පල කරනවා අදේශීය නිමියඳුම් ව්‍යාපාරයට තැනදීම පිළිබඳව කාන්තාවක් විදිහට මට කතා කරන්න තියෙන්නේ දැනටත් මලංකාවේ හැම්ම පලාාතකමටම තොගවශයෙන් පමුණුවේ ව්‍යාපාරිකයෝොන් මේ රෙදි පිළි අලවි කරනවා හුණාත්මක බවයෙන් යුතු ඇඳුම්. ුව අපට දෙන්න පුළුවන් කියවා මේ මිනිසුන්ට රෙදි නැතුවයයි අඳන්න නැතුවයයි කියලා එහෙම වෙන්නනෑ දැනට පමුණුවෙන් තමයි මුළූ ලංකාවටම මේ රෙදි බෙඩා හරින්නේ. කොවිD වසංගතයේ පාලනය කිරීම සඳහා රජයගෙන යන වැඩපිළිවෙලට සියලු පාර්ශයවල සහය උපරිමෝෂෙන් ලැේ ුතුයි කියලා. මිරිස වැටිය රජමහා විහාරාධිකාරි ආචාරය පූජ්්‍ය ඊතල වැටනුවබේ ඥානතලක ස්වාමින්න් වහන්සේ පවසනවා. ිසටිය පුදබමි පැත්ව වු විශේෂපිින්කමකදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ ජතාව රැකදල් ආරක්සා රගන්ද අතිකරු ජනාධවති ගෝඩාවේ රාජ පස්ස වැැදිතු මාටක් ඒවාගේ මත්‍රාමාත්‍ය මහින්ද රාජ්‍යක්ස ැත්තුමාට ශක්තියක් ආශුවාධයක් කරලා රජයට ආශුවාදයක් කරන්න කූමන අාවධාතිිනා මේ රජය ඇතිවන්නා ඔබේ දුපුත්සේ ඇැතිවන්න. අද හමගේෙන දුක බදර පත්තරක්. आर् बीडा मानसी का ा मोली පत््य हीन् එसा की හැම केම खाई और मानसीක साधु का සतों से प्रार्तना कर जादिया अ वै सेයක් සभ सटा री में ताම भाईसा भ हुෙනවා එනිसा राज्य कार्य පිළवाව भमा हि ु පහता ට जाනताාව පत््य ඉන්න හොක සැसी मा पुराත दීම සताा මේ උතුुम सत्ताता हे देवा आप ්‍රातना हू. अह केले माधिस्तााने जरगानोंने राणा खैले जान्या ैके बहुतौदु साथुरा लि के री कोसादा अभिशेर झ नाम पास बार का पुड़ बेज रति करला चादया खैडिने को दला मैं पोड़नाव भईर सेंग राटा दवागानेट अधि्तााने कररगामू इन पास दमांगे अवश्य कंसन अवश्य देशपाल खडेतुर मेि धरम ो यह ेु कलाट हमतना है। හිද අහස් ප කළ ්‍රීපාදස්ථානදීපති, පූජ ැගම්ම විය දම්ම ති ස්වාමන් හන්සේ ේ ජනාවයි ින් සුවාේනරගයාා කරට ඕන ඒද ලක සෞතියක් පෙවා ජනනවාදවා ඇකල ඇ ද ම. මේම් තාසි ආවා ීරෝග වනද තුහාගෙන. ගයා මහිියංගනය සොරබොර ගුරු මඩ ගම්මානයේ ජන්තාව මේ වෙනකොට දැඩි ලෙස පීඩාවට පත්තුලා ඉන්න වනලි ැටලූ ගැන ස්වාධන පුවත්තුලින් අපි වාර්තා කෙරුවා. වෙහෙස්ස මහන්සින් වගා කරලා නිලාගත්ත අස්න විතරක් නෙවෙයි. මේ ජනතාවගේ ජීවිතත් දැඩි අවදානම් කරලක්වෙලා තියෙන්නේ. ඔවවරුණ. මේ ගැටඩුව නිසා ඉදිරියේදී විශාල අර්පුධකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. එනිසාම මේ ගැන අදාළ බලධහරීන්ගේ අවධහනය යොමුවෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපි විමසා පැලුවක්. වනලින් පනාකට අධිකරංචුවක් සොරබොර ගුරුමට ම්මානයේ සැරි සරවිින් වගවන්ට හානි කරන ආකාරය මෙලෙසකත හැකි වුණා. සත්යන් ෙස්වල දහන කරමින් හර සොයමෙන් තම රසර රන බව දවාස කාශ න්දය කනම පිමක්ලබාදන ලෙසයි ජනතාව බලධහරයගගේ ඉල්ලාසටේ. ො ල න ද ය ත ොි ර ක් ලන් තය. ඇදරමටලුව සම්බන්ධයෙන් මෙමනට ගැති පිවර පිබඳ, වනජී සම්ප්‍රක්ෂණ අධ්‍යක්ෂයන් වල් MC සූර ්ඩාරමහතාගේෙන් අප විමසී මක් කලා. ධනසේ மைையගப்ப්‍රදේ මෑතකාලන වැටලා ද මිස්ම් மර්ගණයට. වන ජීද පார்த்துමේතු විදියට ගත ප්‍රධනம ්‍රයාමාார்ර්ග තමයි மைங்கන நகர ஆශතව කාර அட කப்பி ආரம்ப කර. අරුණ වෙන්නම மை அங்கන நகர ஆශතව ස පදේශේ තියන வල ිනිස්ட்டுම அவමකිරීම සඳහහා කල්මුණකත්මය කිරීමම සඳාවශ්‍යයන ක්‍රියාමාර්ග ගැනීම. ඊට අමතරව වෙනදාට වදා වனாலி பலහැරීම ක්‍රියාවකාකම් යාසිතව වැඩගරීමට බලාපොறுොත්තුෙනවා ඒකම පහගේ දවස් சொல்ල් වාතා වෙචச்ச. ව දේ ේ ැමි සිට පලාල ගේ වින්දරි නිවන්තරව මද ත් ද ම ඒ සතුන් ව ැම ලක් ො ක් වි න්න පලව හැර තව අල ද ීම තාව ලැබ තු තු ේ. මේ ප්‍රදේශයේ දීරි හලිව වනනාලි මිනිස්කටුම තමනය කිලිම් සඳහ ත්්‍රවයා මාර් ගන්නවා විදුලඇට දිකිිරීම සඳහ අවචන කටයුතුයි. ඉළඟට වනාලි මංකඩවල් දැන්ට යමි බාධ සහිතව තියන ප්‍රදේ ඒතත්ය මුදගෙන පනාලි මංකට ඉතා පිටක ැෙනීමත් අපේ ලාක් ති කටයතු කන සිත තම අපි බලා පොරොත්යෙන් මයි අන ප්‍රදේ වනාල මිනිස් ට ර්දය කරගන්න. වාදි රූපාන රාත්‍රී පුවත්වසන් විළඟට විපරම විශේෂන්ගය බලාපොරොත්තුවන්. ඔබට ස්වතායි පාත්‍රයක්. අයි විශෙල් නෝනා ආයමත් කට ඇරලා. එ නොනට පුදුම කැක්කුමක් තියෙන්නේ ලංකාව ගැන අපේ මානහිමිකම් ගැන විශෙල් නෝනා පුදුම විදිහට දුක්වෙනවා. පුදුමා කාර විදිහට අඩනවා දොඩනවා. අදත් ඒක හොඳ ටෝම දැක්කා අපි මානුහිමිකම් කඩලු හිරකාරයන්ට සලකන්නෙ නෑලු. කොඩුකාරයන්ටත් එහෙමමලු කියන කිසිම දෙයක්ආහන්නෙත් නෑලු. ඒ නෝනගේ කටේ හැටියට මෙහෙම රටක් ලොවෙෙත් නැහැලු. අපිට තරවටු කරන අපේ මානව හිමිකම් ගැන ඹුල් කඳළු හෙලන මිෂෙල් නෝනට අමතක වෙලා ලෝක බලවත්තු කඩන මාන හිමකම් ැඩිල්ල ගැන ෝකෙටම පොලස්කාරය වෙලාඉන්න ඇමෙරිකාව කඩන තරක් කඩන්නේ මානව හිිකම්. පෞ්ගේ දවස්සලවිතරක් නෙවෙයි අදතත්. ලු හමට සලකන සැලකිල්ල බැලුවහම ඒ උන්දලගේ මානව හිමිකම් කන්දක බේරනවා පහ දව ලොක් දවන් එකප කියලා පාරට පැපු මිනිස්සුන්, ස්ට්‍රලියාව පොලසි ගම්මිස්කුඩු හලත් සලකපු සැලකිල්ල මිෂල් නොනලා දකින්න නැතුව ඇති. ඒ කැඩුනේ මානව හිමකම් නෙමේවෙන්න නැති. ඉදිහාසයට ගියොත් ලිබියාව කැඩුනේ. ඉරකයේ කැඩුනේ ඇ්කනිස්ථානය කැඩුනේ පලස්ථීනේ කැඩෙන්නේ මානව හිමිකම් නෙමේවෙ නැ. ඒ ොකුලොකු පොලිස්කායෝ කර ලොකල්ලොකු කැඩලිනිසා. ක බලවතුන්ට ඕන දේකට ඉඩක් තියනිසා. මිශෙල් නොනලට ඒව ගැන වගේ වගක් නැතු ඇති. හැබැයි! පටක් විනාසකරපු අහිංසක දෙමල ජනතාව නැත්තට නැතිකරපු. ලේම විතරක් හොයපු බ්ලේක්්ච ත්‍රස්ථවාදයා වේලු පිල්ලි ප්‍රභාකරන්න මරපු වෙලේ ඉඳන්ම මේ උන්දල ඔක්කොටම පුදුම කැක්කුමක් ඇවිල්ල තිනවා අපේ රටේ මානවහිමිකම් ගැන හැබැයි ඔය එක උන් දෙෙක් පත් වචනයක් පත් කතා කරන්නේ නෑ. කො ්‍රස්තයන් කඩන තරමක් කඩපු මානුහිම්කම් ගැන ගිී වවලතියා ලෝකේ මොන සමුලුවෝකවත්. කොටින් අපේ රටට කරපු අපේ රටේ මිනිස්සුන්ට කරපු. මහපොළව නොහුලන අපරාධ ගැන කිසිම්ම මිනිහෙකුට වගේ වගක් නැ. ැබයි පට රැගන්න මිනිස්සුන්ට හුස්මගන්න තමන්ගේ ජීවිත උකසට තියලා නිදහස අරන්දුන්න ර විරුවන්ම විදුලි පුටුවේ ඉන්දවන්නම් ඔය මහල්ලොකු මානාව හිමිකම් කාරයෝ පුද්දුම විදිහට වලිනවා. මේදේ හැමදෑම වෙන්නේ දැන් තියෙනවගේ ජනතවාදී ආණ්ඩුවක් තියෙන කාලෙමයි. ඒ උන්දලාට නැටවන්න බැරි කොන්ද කෙලින් තියෙන රට ආදරය කරන්න නායකව රට පාලනය කරද්දිී. මිශල් නෝනල වගේ අයට පුද්දුම කැක්කුමක් ඇතිවෙනවා. ඇැක්කුම කොච්චරද කියලා කියනවනක් ඒ ඇැක්කුමට බෙත්තෙල් ගන්න මෙහෙත් ඉන්නවා පුදුම වෙද්දු ටිකක්. හොඳ එජෝ වෙදදු ටිකක්. මේ පොළොවෙ ඉපිදිලා මේකෙම්ම ඉගෙනගෙන. මේ පොළොවෙම වාසි අරගෙන දැන් පිටටවල්වලට ගිල්ලා ටට විරුද්ධ වැඩ කරන ජීවිතයම ඩොලවලට යට කරලා තියෙන දේශද්‍රෝහි, එජියෝ නඩ. හැම අවරුද්ධම ජිනීවා පදයට හොන්ඳට නටන්න පුරුදු වෙලාඉන්නවා. ඒක එදත්තහෙමයි. අදත්තහෙමයි. ඒකට හරියන්න පදේ අල්ලන්න. ට විිටින විපක්ෂය කුත්තින්නවා. ඒ උදලාගේත් එකම ජොබ්බෙ වෙලාතියෙන්නේෙ මෙන්න ආණ්ඩුව මානව හිමිකම් කඩනෝක කියය. ජිනී වල්දිහා බලාගෙන මරලතෝනි දෙනකයි. රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න ජොබ්බ එකක් නැති මේේ උන්දලා. රට විනාස කරන ජබ්ිකනම් ඕනවටත් වඩ වැඩියෙන් හොදට කරනවා. ජිනීවා මාන හිමිකම් සමළුව ලංවෙද්දිී මර නනිින්ද ඉන්න මේ උන්දලා නින්දිෙන් නැකිිටිනවා. නැකටලා, මෙන්න ආණඩුව මාන හිමිකම් කඩනෝ කිය බෙරිහන් දෙන්න පටන්ගන්නවා. මර ලතෝනය සද්ධේ වැඩිවෙන්න වැඩිවෙන්න එකවුන්් එකට ඩොල වැටෙනවා. ඒක තමයි හැමදාම සිද්ධවෙන්නේ සමහරක් කියන්න බයත් ඔය කතන්දරේමයි. මොකද මේකත් වෙඩම ත්‍රස්තවාදයක්. පට එරහි එජියෝ ත්‍රස්ථවාදයේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදේ වගේම මේකත් හරිම බයානකයි. හැම වෙලේම ඉන්නේ පට විරද්ධවයි. රටේ මිනිස්සු මොනවක් කලත් මේ ඔන්දලට ඒක පේන්නේ මානව හිමිකම් කඩනවගේ. ජොබ්කට මිනිමරපු පාතාලෙ මිනිමරුවෙක් පොලිසිය තුවක්කෝකි මැරුණත් මේ ඔොඳදල කෑමොර දෙන්නේ පාතාලේ මානව හිමිකම් කැඩෙනව කියලායි. හැබැයි ඒ පාතාලෙ නිසා ජීවිත කීයක මානව හිමිකම් කැඩුණ අද. කැඩලත කියනෙක ඔය කොයි නෝන මහත්තයවත් කවදාවත් කතාකරලා නැහැ. මිනිස්සුන්ගේ ආර්ක්ෂාවට ගිහිල්ලා වෙඩිකාපු! ජීවිතය නැතිකරගත්ත අතපය අහිමිකරගත්ත. ේ හමුදාවල බිනිස්ස ගැන ඔය එක නෝන මහත්තයෙක්වත් ඇහැක් ඇල්ලා බලලතිෙනවාද. හැබැයි කටක් පරම්පරාවක් විනාස කරන්න කුඩු බිස්නස් කරන දහජා වැඩ ඔක්කොම කරන පාතාලෙ හාදයෙක් මැරනොත් මේ උන්දලට ඒ පුදුමාකාර මානවිහිම්කම් උල්ලන්ගනයක් පිටු ගණං ජිනිීවලට ලියන්නේ. ජිනීව ගිහිල්ලා පෝලිමේ දෙල හරි උපන් මහපොළොවට විරුද්ධව සාක්සි දෙෙනවා. මේක තමයි තිත්ත වනත් ඇත්ත. ඉතිහාසේ පුරාම වෙච්ච අවාසනාවන්තම සිද්ධිය. වද මේ නතරවෙයිද. මේ උන්දලා ගැන එක්කෝ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනනි නැත්තං මේ ටේ මිනිස්සු හරි මේ උන්දල කරන මේ වැඩේට විරුද්ධව නිසි පියවර ගන්න ඕනේ. එහම නොවුනොත් අනාකත පරම්පරාවට මේ ශ්‍රී ලංකාව කියලා ඉතුරු වෙන්නේ. ලිබියාවක් ඉරාකයක් ඇෆ්ක නිස්ථානයක් මගේ රටක්. මොකද ඔය මහ බලවතුන්ට ඕනේ මහා සම්පත් ගන්නක් තියෙන මේ දූපත් රාජ්්‍ය ඒ උන්දලගේ කූඩාරමක් කරගන්න අන්න ඒකට ඕන කරන. ටුවටි මයි එජෝ නඩේ විදියට අද වැඩේට සෙට් පිලායිඉන්නේ. එනිසා අපි වගකීමෙන් කියනවා වැඩි දවසක් යන්න කලින්. රට විරුද්ධව ඩොළවලට රට පාවාදන කොයි කාගේත් කෙරුවාවල් නම්ගම් ඇතුව බයක් සැකක් නැතුවම වගකීමෙන්ම හෙළිදරව කරනවා කියනක අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොටගෙන්.